ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම. අද මම මේ වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා එදා මෙදාතුර ක්‍රිකට් වංශ කතාවේ බිහි වුණු සුපිරිතම වමත් වේගපන්දු යවන්නා වන වසීම් අක්‍රම් නැමැති සුන්දර මිනිසයා පිළිබඳව යම් සටහනක් තබන්න. 1992 ලෝක ක්‍රිකට් කුසලානය පකිස්ථානයේ ජයග්‍රහණය කරනකොට වසීම් අක්‍රම් කියන්නේ එම තරගයේදී පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වුවෙක්. ඒ කියන්නේ ඉම්රාන් ඛාන්ගේ විශ්වාසවන්තම ගෝලයා සහ ඔහුගේ තරඟ දිනවන්නා වුණා. එම තරඟයේදී වසීම් අක්‍රම් පිටපිට පන්දු තුනකදී කඩුලු තුනක් දවා ගැනීමේ අවස්ථාව මගහැරගත්තේ තුන්වෙනි විකට්ටුව වෙනුවෙන් යවපු පන්දුව නිපන්දුවක් වුණ නිසා. ලෝක කුසලානේ දිනපු පකිස්ථාන කණ්ඩායමේ එම නායකයා අද අසාධාරණය වෙනුවෙන් කතා කරපු නිසා මේ වෙනකොට හිරබත් කන්න නියම වෙලා ඉන්නවා. පහුගියදා කොළඹදී නිමා වුණු 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව කරපු අසාධාරණකම් විවේචනය කරපු එකම පුද්ගලයා වුණේ ඉම්රාන් ඛාන්ගේ සෙවණේ හැදී වැඩුණු වසීම් අක්‍රම්. ඉන්දියානු පකිස්ථාන තරගය වෙනුවෙන් අතිරේක දිනයක් ලබා දීමේ අවස්ථාව එහිදී කැපී පෙනුණා. ශ්‍රී ලංකාවේ විස්තර විචාරකයන් ඒ වගේම ක්‍රිකට් ආයතනය වගේම විදෙස් විස්තර විචාරකයන් පවා තමන්ගේ මුනිමත රැක්කා. ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ එක වැඩසටහනකදී කිව්වා ICC එක සහ ඉන්දියාව කියන්නේ දෙදෙනෙක් නොවෙයි කියන එක තමයි එහිදී අදහස් කරේ. ක්‍රිකට් වලදී එංගලන්තය හා ඕස්ට්‍රේලියාව පවා ඉන්දියාවේ ග්‍රහණයට නතු වෙලා ඉන්නවා කියන එක පැහැදිලිවම එහිදී ප්‍රකාශ වුණා. ඒ කියන්නේ ඉන්දියාව අභිබවා යන ක්‍රිකට් වලදී ලෝකයේ කිසිම රටක් සමත් නැහැ කියන එක තමයි එහිදී පෙන්වලා දුන්නේ. ආසියානු කුසලාන අවසාන ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවේ පරාජය ගැන වසීම් අක්‍රම් කිව්වේ මෙන්න මෙහෙම අදහසක්. ඉන්දියාවේ මේ ජයග්‍රහණය ගැන කතා නොකර ඉඳීම තමයි වැදගත් වෙන්නේ. ඒ ගැන ඊට වඩා විස්තර කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ඔහු කිව්වා. ඒ ප්‍රකාශය තුල ඔහු දුටු බොහෝ දේ ගැබ්ව තියෙන්න ඇති. ඔහු තම ගුරුවරයා ඒ වගේම නායකයා වුණු ඉම්රාන් ඛාන්ගේ තොඳුරු ගෝලය කියන එකට තවත් උදාහරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ. ක්‍රිකට් වලදී වෙන අසාධාරණකම් වගේම ශ්‍රී ලංකාවට වෙන අසාධාරණකම් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් වලදී පැහැදිලිවම පෙනී හිටපු කෙනෙක් තමයි වසීම් අක්‍රම් කියන්නේ. 1996 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ප්‍රශ්නගත කරමින් ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දිය කොදෙව්වන් වගේම දකුණු අප්‍රිකාවත් ශ්‍රී ලංකාවට එන එක ප්‍රතික්ෂේප කරා. නමුත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව එසේ නොවේ යයි තහවුරු කිරීමට ඉන්දියාව සහ පාකිස්ථානය ඒකාබද්ධ ක්‍රීඩා කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවට ඇවිල්ලා සුහද ක්‍රිකට් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වුවා ඔබට මතක ඇති. ඉතින් ඒ කණ්ඩායමේ නායකයා වුණේ ඉන්දියාවේ ක්‍රිකට් නායක මොහොමඩ් අසරුදීන්. ඒ අවස්ථාවේදී පකිස්ථාන කණ්ඩායම මෙහෙයුවේ වසීම් අක්‍රම් විසින්. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු මොහොමඩ් අසරුදීන් යටතේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප නොකොට ශ්‍රී ලංකාවට ශක්තියක් වෙන්න ලංකාවට ඇවිල්ලා සෙල්ලම් කරා. ඔහුට ඕනෑ තරම් අවස්ථාව තිබුණා මේ තරගය මගහරින්න. නමුත් ඔහු කිසිම අවස්ථාවක එහෙම දෙයක් කරේ නැහැ. ඔහු ඒ තරම්ම නිහතමානී වුණ අසාධාරණය වෙනුවෙන් නැගී සිටිනවා වගේම ඔහුගේ නිහතමානීකමට තවත් උදාහරණයක් තමයි මේක. ඉතින් ආදරණීය සොඳුරු මිනිසාණෙනි, ශ්‍රී ලාංකික අපගේ උත්තමාචාරය ඔබට මෙසේ පුද කරන්නෙමි.